seguro in vita qui da il nome te ma dopo non è cambia in della beh so è lì non è cambia beh non è niente a pieno c'era che quello che rasta va a terra beh me che ti va che ti va a parlare che è lì che quello che rasta attraverso eva tu la stava a muoia ti vedi එයාගේ ප්‍රඥාව මතුවෙන්නේ නැහැ එතන එයා ඒක තණ්හාවෙන් කරන දෙයක් ඒකට එයා ඒ තණ්හාවට හරිබරි ගහලා වැඩ කරන්න පුළුවන් විදිහට එයා හදනවා මේ පංච උපාදානස්කන්ධය එයා කිලිටි කරලා ගන්න ඒක නිස්සාරයි කියන්නේ නැහැ එයා කියන්නේ ඉවසාරයි ඒ වගේ ඒකට දැන් දැන් මම ඒක පාරක් මට අහන්න ලැබුණ එකක් තමයි එක්කෙනෙක් කිව්වා මේ හොඳ උගතෙක් කියලා. කෙනෙක් කිව්වා මේ මේ දන්සලක් දෙනවා හිඟන්නේ කියලා. එතකොට අර උගත කිව්ව එක තමයි ආනි මොඩේ මොනවද දන්නේ දෙන්නේ. අර හිඟන්නනේ දැන් එයාගේ හිඟන්නට වෙනම රාමුවක් තියෙනවා. ඉතින් එයා හිතන්නේ සදාකාලිකව එයා හිඟන්නේ කියලා. එයා හිඟන්නේ කුණේ එයා ගිය සැරේ එයා හොරකම් කළා නිසා. අනේ මොන හරි එයා ඒ ඇත්තටම නැති වෙන තැනට වැඩ කළා තියෙනවා. ඒක නිසා යන මේ ජීවිතේ සියල්ල අහිමි වුණා. ප්‍රියා හැමදාම හිඟන්නේ නෙමෙයි. ඉතින් යා දාන්සලා දෙන එක හොඳ දෙයක් මොකද ඊළඟ සැරේ මිනිහට හිඟ දක මේ අය වෙන පුළුවන් නේද? හැමදාම හිඟන්නේ නෙමෙයි. ඒතර අරයා දැක්කේ එක මේ මෙව හිඟන විදියට ඉන්නේ නැතුව උන් ලොකු වැඩ කරන්න යනවා අපි කරන වැඩ. අර උගතට උගත දැක්කේ එක. ඒකයි මම කියන්නේ උගත කියන්නේ පල්මෝ. මේ හේතු පරදහම දාන්න. ප්‍රතිපලයක් මගේ මහත්මයා මෙහෙම කෙනෙක් මගේ නෝනා මේ කෙනෙක් මම වැඩ කරන්නේ මෙහෙමයි මගේ පැඩිය මෙහෙම නේද ඕගොල්ලෝ නෑ ඉතින් මට නෑ මම මේ කියන්නේ ඉතින් තම තරහේ වැඩ කරලා නැති දේවල් වල ඉන්නේ නැතුව ඉතින් නිස්සාර දේවල් සංසාර විදියට ගන්න නැතුව මේ ඇත්තටම නිවන් දකින්නවා කියන්නේ නිහත මානී වෙනවා කියන එක නිවෙනවා නිහත මානී වෙනවා යා යාටම දෙයක් කරනවා යථාර්ථය දන්නවා යාට ඉතින් උස්මිතිකාව නැහැ ඉතින් යා දන්නවා හැමදේම හේතුඵල දන්නවා අද තියෙන එක්කෙනාට හිත නැති හද නැති එක්කෙනා හිත තියෙනවා ඒ දේව සදාකාලිකයි නැහැ එතකොට ඔන්න ඔය මායාවෙන් තමයි ගැලවිලා යන්න තියෙන්නේ ඉතින් ඕකේ ඉන්න තරම් දෙයක් තියෙද හැබැයි එහෙම මෙයා පෙන්නනවා තියෙනවා කියලා යොමු කරන්නේ ප්‍රඥාසෙ යොමු කරන්නේ සකස් වෙන තැනටම තමයි ඒක තේරෙනවා තරහක් එනකොට පීඩාවක් එනකොට තේරෙනවා පීඩා උනේ තරහයි කියලා තේරෙනවා ඒක දැනෙනවා ඒකනේ අපි පොඩ්ඩක් ගියේ ඒකෙන් නේනේ අපිට තේරුණානේ තරහ ගියා මෙතන ඒක එතකොට දයදුබාර එහෙම කියලා ඒ තේරෙන තැනටම ස්පර්ශ කරන්න කියලා කිව්වා අනුරාධිත ඒකට ඒ කෙලෙස්සිත ඇති වෙන වෙලාවෙදී ඒක දකින්න පුළුවන් ඒක තියෙන විශ්මිත බව තමයි ඒක දැක්කම නැති වෙලා යන මේ මුළු සමස්ත ඒ ගොඩ නැගුණු ඒ සිතුවිලි ජාලෙම නැති වෙලා යන ඒක සෝපත්ත එහෙම එහෙම තමයි මේ දිගට මේක යන්න තියෙන්නේ. කුසලය බලවත් වෙනවා. මේ විදර්ශනාව තුලින්මයි ඒක වෙන්නේ. හරි. එතකොට ඕන ඒ තමුන්ගේ සිත හැම වෙලාවෙම මේ නිදහස් වෙන්න ඕන. සිතුවිලිත් එක්ක ඉන්නේ නැති වෙන්න ඕන. ඕනම සිතුවිල්ල ඕනම මේ යුවරට කොහොමද කරන්නේ? මම දැන් නැහැ කියලා ඉනව නේද? කරන්න ඕනදී හරියට කියලා. ඒක අපේ අල්ලන්නේ
එතන තමයි මේ කිව්වේ බුදුහාමර ගාතන්. කරන්න ඕන දේ කෙරේ. කරන්න ඕන නැති දේවල් නෑ කරන්න ඕන නැති දේවල් කරනවා අර කි කියන. ඒක ඉඳලා කරන්නෙම නොකලේ කියන. ඒක දැකීම තුලින් කල යුතු දේ බොහොම සරලව සහැල්ලුව කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒවා අත්හදා බලන්න ඕනේ. හිම බැලුවොත් තමයි කවුට නිවෙන්න පුළුවන්. ගොඩාක් රසවල් කරන අයට තමයි මේක मेतन හැම වෙලාවෙම අනිත් කෙනා හොඳට වැඩ කරනවා නම් ඒකට මොකක් හරි අවුලක් දාන්න. ඒව තමයි මේකේ පොඩ නැගෙන හැටි. එතකොට ඒවයින් තොර වෙලා සත්‍යවාදී වෙලා අවංක වෙලා අන්නේ කියන සිතුවිලි ස්වභාවයන් ක්‍රියාත්මක වෙන්න ගත්තම කිසිම අවුලක් නැතුව හැරිම ලස්සනට ධර්මයේ ගලාගෙන යනවා තමයි ජීවිතේ පුරා. තවම ගැළවිලා මේක මේ මට කියන්න ඕන මේ මෙරණිය මුදාගෙන සිරෙදී ඇඳගෙන කරන දෙයක් නෙමෙයි කියන එකයි කියන්නේ. සාමාන්‍ය ජීවිතය තුල කරන්න ඕන දෙයක් කල යුතුම දෙයක් කියන එකයි කියන්නේ. ඒකට වයසක් නෑ. ඒක රසාවෙන් අයින් වෙලා කරනවා කියලා නෑ. දරුවෝ හදන ඉතර වෙලා බන්දල දිල්ල කරනවා කියලා එකක් නෑ. ඒවා මුලක්. ජීව සිතෙන් හදන දෙයක්. එහෙම නෑ. එහෙම වෙන්නේ නැහැ. දරුවෝ හදලිවරුණාම ඊළඟ පරම්පරාව අල්ල ගන්නවා නේ මේ හිත. ඒ හරිය ලස්සනට හිමී සැරේ තෙන්කීව දා ගන්නවා. ඒව වෙන්නේ. ඒ අහු වෙන්නේ මේ මාරයට තමයි මේ සිතේ මාරයට. එළිය මාරය නැහැ. ඒ නිසාද? සියෝ පද ගන්න. දුර අඳුක මේක නේ. සියෝ පද ගන්න කිව්ව මොකද්ද? අවදිමත් වෙන්න වෙන්න මෙහෙම වැඩක් වෙනවා ඇතුලේ.